music. මේ රටේ වගකීම භාර ගන්න ඉන්න තව මාස කිහිපයකින් මේ රටේ ජනාධිපති වෙන අපේ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමනි, මට ඉස්සල මතක් කරන්න බැරින උපාලි පියසෝම මැතිතුමා, ෆිලිෂන් පෙරරා මැතිතුමා, අජිත් රෝහණ මැතිතුම ඇතුළු සියලුම සම්භාවනීය අමුත්තනි, මං කතා කරගෙන ආවේ අනුර කුමාර දිසානායක ගැන. අද රට බංගලොත් රටක්. මේ රට බංගලොත් කරන්න කවුද උදව් කරේ? අපි දන්නවා රාජපක්ෂලා පවුල් පිටින් රාජපක්ෂලා ගෝලයෝ මේ රටේ මුදල් කාබාසිනියා කරන්න රට බංගලොත් කරන්න හේතු වුණ බව කිව්වේ අපි නෙවෙයි ශ්‍රේෂ්ඨ අධිකරණේ. රටේ ජනතාවම කියනවා, අපිත් කියනවා, ශ්‍රේෂ්ඨ අධිකරණයක් කියනවා මේ රට බංගලොත් කරේ රාජපක්ෂුගේ කියලා. ඒ රාජපක්ෂලා බලයට ගේන්න කටයුතු කරේ කවුද? මුලින්ම හිටිය අනුර කුමාර දිසානායක. මට මතකයි 2005 ජනාධිපතිවරණ ඉවර වෙලා අනුර කුමාර පාර්ලිමේන්තුවට ඇවිල්ලා කියනවා, මැතිවරණය පටන් ගන්නකොට ජනාධිපතිවරණය රනිල් වික්‍රමසිංහ දිනලා හිටියේ, මහින්ද පෙරදිලා හිටියේ, ජනතා විමුක්ති පෙරමුණේ අපි උදේ 6 වෙනකොට ගියා මහින්දගේ දේශපාලන කාර්යාලයට. කියලා මහින්ද දිනවන්න අපි කටයුතු කරා. මහින්දත් එක්ක ඉල්ලුවා ආසන 39ක් ගත්තා. එහෙනම් මේ JVP එක තමයි වග කියන්න ඕන මේ රටේ බංකොලොත් වෙච්ච එකට. රාජපක්ෂලා විතරක් නෙවෙයි JVP එකත් වග කියන්න ඕන. අද ඇවිල්ලා කයිවාරු ගහනවා JVP පළවෙනි පන්තියේ තිබ්බේ පන්ති පහේ ඉන්දියන් ව්‍යාප්තවාදය ගැන. ලැජ්ජ නැතු අනුර කුමාර දිසානායක ඉන්දියාවේ ගිහිල්ලා මෝදිත් එක්ක කතා කරනවා. එහෙම නේද? ඇමරිකාව එපා කිව්වා, ඇමරිකන් කොඩිය පිච්චුවා. අද ඇමරිකාවට ගිහිල්ලා රැස්වීම් තියෙනවා. මා අහන්නේ මේගොල්ලද දවසෙන් දවස ප්‍රතිපත්ති වෙනස් කරන අනුර කුමාර ඡන්දේ ඉල්ලන්නේ? වැඩි සමීක්ෂණයක් ඕනේ? මුන් කියන මුන් දිනනවා කියලා තමුන්නාසරේ ගමට යන්න ජේවිපිකාරු කී දෙනෙක් ඉන්නවද? එහෙම නේද? මං අහුවම ලංකාව වටා අපේ සංවිධායක අලේ සර් අපේ ගම්වල නම් එහෙම නෑ. එනම අනිවාර්යෙන් කියනවා මේ රට ගොඩ ගන්න මේ රටේ ජනතාව කැමැත්ත දෙන්නේ. අද මේ දස දහස් ගාණක් එක්කහු වෙලා ඉන්නේ තව මාස ගාණකින් සජිත් රට බාර දෙන්න, සජිත් රටේ ජනාධිපති කරන්න කියලා මං ඉන්නවා. එහෙනම් අද රට පුරාම තරුණ බාල මහලු සියලු දෙනාම එක්කහු වෙලා ඉන්නේ. එන්න එන්න රැල්ල වැඩි වෙනවා. අපි ලබන මාස ගානයක් යනකොට JVP එක පොහොට්ටුව රනිල් විසි වෙලා යන්න අපේ මැතිවරණ ව්‍යාපාරය ගිනියනවා. තමුන්නාසලා දෙන මේ සහයෝගය ගැන ශක්තිය ගැන අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම විපුල ගුණරත්න කියන්නේ අපේ පක්ෂයේ ඉන්න දක්ෂම සංවිධායකවරු 4-5 දෙනාගෙන් එක්කෙනෙක් කියලා තමුන්නාසයට මං කියනවා. අපිට පේනවා අංජනම් බලන දෙයක්වත් නැහැ, පේන කියන්න දෙයක්වත් නැහැ. ලබන මහ මැතිවරණයෙන් අනිවාර්යයෙන්ම විපුල ගුණරත්න අපේ පාර්ලිමේන්තුවට එනවා එනවාමයි. ඒකටත් ශක්තිය ලැබේවා, වාසනාව ලැබේවා, සමගි ජන බලවේගයට ජය වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම නවතිනවා. බොහොම ස්තුතියි.